ඉතින් මම අද කතා කරන්න යන්නේ පුරාවිද්‍යාව විෂය. මොකද්ද පුරාවිද්‍යාව කියන්නේ? අපි හැමෝම දන්නවා පුරාවිද්‍යාව කියලා. මොකද අපි අහලා තියෙනවා, අපි පාසලේදී ඉගෙන ගන්නවා, පාසලින් මේ පිටේට යම් යම් සිද්ධිවලදී අපි ලංකාවේ ජීවත් වෙද්දී ලෝකේ ඇවිදීදී අපි ගොඩක් කලාවට අහලා තියෙනවා පුරාවිද්‍යාව කියලා නේද? නැත්නම් පුරාවිද්‍යාව නැත්නම් ආකියොලොජි. මොකද්ද මේ පුරාවිද්‍යාව කියන්නේ නේද? පුරාවිද්‍යාව කියන්නේ පුරාවිද්‍යාව මානව සංස්කෘතියින්ගේ නොඑක් ශිල්ප ක්‍රමයන් උපයෝගී කරගෙන අධ්‍යයනය කරන ලබන විෂයක්. එතකොට මේක බහුවිධ විෂයන් බවට වර්තමානයේ පත් වෙලා තියෙනවා. අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද පුරාවිද්‍යාව විවිධ විෂයන්ගේ සංකලනයක් විදිහට වර්තමානයේ විවිධ ශාස්ත්‍රයන් යටතේ ගෙනම ලබනවා. එතකොට මේකේ විවිධ අම්මේ විෂයයේ අන්තර්ගතයේ විවිධාකාරයේ අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ මානව වර්ගයාගේ ආරම්භයේ ඉඳලා විකාශනය, ලේඛනගත කිරීම, විවිධ සංස්කෘතීන් හඳුනා ගැනීම, ඒ වගේම මානව පරිණාමය අධ්‍යයනය කිරීම අපිට ඒ අතර ප්‍රධාන වශයෙන් අධ්‍යයනය කටයුතු සිද්ධ වෙනවා. ඉතින් මේ පුරාවිද්‍යාවේ තොරතුරු එක් රැස් කරන ක්‍රම කිහිපයක් තියෙනවා. ඔගොල්ලෝ දන්නවා පුරාවිද්‍යාව කියපුවාම අපි දැන් සාමාන්‍යයෙන් කතා කරනවා පුරාවිද්‍යාව කියන්නේ හරනවා, නැත්නම් වළංකට විද්‍යාව කියලා. මොකද කැණීම් වලදී අපිට ගොඩක් හම්බෙන්නේ අපේ රටවල වල වැඩි වශයෙන් හම්බෙනවා වළංකටු, නැත්නම් මැටි බහඬ කැබලි තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට මේ වගේ අපි පුරාවිද්‍යා කැණීම් සිද්ධ කරනවා. ඒ කැණීමෙන් අපිට හම්බවෙන දේවල් වර්ගීකරණය කරනවා, විශ්ලේෂණය කරනවා, සංරක්ෂණය කරනවා. වර්ගීකරණයේ විවිධ මේක එක බහණ්ඩයක දේවල් කියලා අපි විවිධාකාරයේ වර්ගීකරණය වලට ලක් කරනවා. ඊළඟට විශ්ලේෂණය කරා මේක මොන ගණයටද අයිති වෙන්නේ, මේක මොන මේක රතු එකක්ද, මේක නැත්තර රතු සහ කළු මැටි බඳුන්ද, එක එක තියෙනවා වර්ගීකරණ. එතකොට ඒ අනුව පුරාවිද්‍යාව විවිධ වර්ගීකරණයන්ට ලක් කරනවා. ඊස්සේ මේවා විශ්ලේෂණය කළා, සංරක්ෂණය කරනවා. ඒ අපි හඳුනාගන්නේ වගේ ප්‍රධාන ඒවා සංරක්ෂණය කිරීම වලට ලක් කරනවා, නැත්නම් ඒවා ආරක්ෂා කිරීමට වැඩ කටයුතු සිද්ධ කරනවා. මොකද මේ පොදුවේ මේ විෂය ගත්තාම අපිට හඳුනා ගන්න පුළුවන් පුරාවිද්‍යාව කියපුවාම මානව විද්‍යාව, ඉතිහාසය, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව කියන වගේ මේවැනි විවිධ බහු විෂයන් එකතු වෙලා මේ සංකලනයක් විදිහට හඳුනා ගන්න. මොකද අපි කැණීමක් කරනකොට කැණීම අපි අඳුර ගන්න ස්තර අඳුර ගන්න ඕනේ. ඊළඟට ඒකට භූවිද්‍යාව සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේකට ඉතිහාසය සම්බන්ධ වෙනවා තොරතුරු හොයද්දි. ඉතින් මානව දැන් මේ දෙයක් නිර්මාණය කළද අපි බිල්ලි මේ ගොඩනැගිල්ලක් තියෙනවා නම් ඒ ආශ්‍රිත ඒ දේවල් වලට විවිධ ගෘහ නිර්මාණ ශිල්පයේ පිළිබඳව අඳුර ගන්න. ඉතින් මේ වගේ විවිධ විෂයන් එකතු වෙලා ඉතා සංකීර්ණ විෂයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට පුරා විද්‍යාව හරිම ආසහිතන විෂයක් වෙනවා. මොකද අපිට කුමන විෂයක් කළා හෝ අපිට සම්බන්ධ වෙලා විවිධ ශාස්ත්‍රයන් යටතේ ලෝකයේ මෙම අධ්‍යයන කටයුතු සිදු කරනවා. ඉතින් අපි ගත්තාම ඇයි මේ පුරා විද්‍යාව වර්තමානයේ වෙද්දී අපි ගත්තාම දැන් අපේ ලංකාවේ විදිහට ගොඩක් වෙලාවට අධ්‍යයන කටයුතු සිද්ධ වෙන්නේ ආර්ට් විෂයක් විදිහට, නැත්නම් කලාංශයේ විෂයක් විදිහට. හැබැයි ලෝකයේ දියුණු වෙද්දී අපිට දකින්න පුළුවන් විද්‍යාංශයේ විෂයක් විදිහට පුරා විද්‍යාව කියන එක විශාල වශයෙන් දියුණුවට ලක් වෙලා තියෙනවා. ඒකට මොකද භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, ජීව විද්‍යාව කියන දේවල් එකතු වෙලා තියෙනවා වර්තමානයේදී. සහ මේ විශ්ලේෂණ කටයුතු පුළුල්ව ඉතා ගැඹුරුව සිද්ධ කරගෙන යනවා. ඉතින් අනිත් දේ තමයි මේ සොයා ගැනීම. අපි දන්නවා නටබුන් අධ්‍යයනය මේ අධ්‍යයන කටයුතු ආරම්භ වෙන්නේ 19 වන සතවර්ෂයේ කාලයේ තමයි සිද්ධ වෙන්නේ. අපිට මේ පුරාවිද්‍යාව ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම පැරණි විශිෂ්ට නිර්මාණ පුරාවිද්‍යාව අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් පුරාවිද්‍යාව කියපුවාම පුරාවිද්‍යාව විවිධ කොටස් තියෙනවා කියලා මම කතා කරා. අපිට ඒක මේ පොඩි කොටසකින් මේක වීඩියෝ එකකින් අපිට කතා කරන්න, මොකද සංකීර්ණ විෂය මාලාවක් පුරාවිද්‍යාව. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ තොරතුරු දැනගන්න ඕනේ. ඊළඟට පුරාවිද්‍යාව විවිධ අරමුණු තියෙනවා. හරිද? කැණීමක් කරන්නේ මොකටද? ගවේෂණයක් කරන්නේ කුමක් සඳහාද? මේවා ආරක්ෂා කරන්න ඕනි, සංරක්ෂණය කරන්න ඕනි කියලා පුළුල්
විග්‍රහයවල් තියෙනවා මේ විවිධ ශේෂ්ත්‍ර විවිධ කොටස් සම්බන්ධව. ඉතින් අපි ගත්තාම අපේ පුරාවිද්‍යා බහුල ස්ථානයක් අපේ ලංකාව. කියන්නේ මොකද අපිට පුරාවස්තු හැමතැනින්ම හම්බ වෙනවා අපි රාජධානී කිහිපයකින් මාරු වෙලා ඇවිල්ලා ඒ හැම රාජධානියක් ආශ්‍රිතව අපිට අනුරාධපුරේ ඉඳන් මහනුවර වෙනකන් අපිට දැක ගන්න පුළුවන් වෙනවා විවිධ පුරාවිද්‍යා ස්ථාන ස්මාරක මේ අපිට ගොඩක් දැක ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් අපි ආරක්ෂා කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල සහිතව විවිධ ආයතන එකතු වෙලා විවිධ කටයුතු සිද්ධ කරනවා. මොකද ඒගොල්ලෝ ප්‍රධාන කටයුතු විදිහට බාර අරගෙන සිද්ධ කරනවා. නමුත් මේක මම කතා කරන්නේ පුරාවිද්‍යාව කියන්නේ පුරාවිද්‍යාඥයෝ හෝ ඒ ආශ්‍රය සේවකයෝ විතරක් ආරක්ෂා කළ යුතු දෙයක්ද? නැහැ. අපි සියලුම දෙනා මේ දේවල් ආරක්ෂා කරන්න ඕනි. මහජනතාවගේ දෙයක්. මේ මහජනතාව විසින් මේ දේවල් ආරක්ෂා කර යුතුයි. ඇයි එහෙම කියන්නේ? ලෝකේ ගත්තාම කුඩා කාලේ ඉඳලා මේ ඉතිහාසයේ දැන් අපිට හම්බ වෙන්නේ ඉතිහාසයේ දැනුමක්නේ පොඩි කාලේ ඉඳලා. ඉතින් මේ ඉතිහාසයේ දැනුම හම්බ වෙන්නේ මොකටද? අපි මේ දේවල් පිළිබඳව අපේ තියෙන ආකල්ප මොන වගේද? අපි කොහොම සංවර්ධනය කරන්න, අපි මේව ආරක්ෂා කරන්න ඕනි කොහොමද කියලා අපි තුල තියෙන්න ඕනි අභිමානයක්. අපි මේ දේවල් ආරක්ෂා කරන්න ඕනි. ඉතින් මම දැකලා තියෙනවා මේ ලෝකයේ විවිධ රටවල් වල යද්දී මේ රටවල් වල මිනිස්සු තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ තියෙන පුරාවිද්‍යා ස්ථානය ගැන හරි ආඩම්බරයෙන් කියන්නේ. නමුත් සමහර දේවල් අවුරුදු 20 ගණන් 30 ගණන්වත් පැරණි නැහැ. නමුත් ඒ දේවල් වලටත් ඒගොල්ලෝ හරි ආරක්ෂා කරන්න ඕනි කටයුතු කරනවා. සහ ඒ පිළිබඳව හරි අවධානයෙන් කටයුතු කරනවා. මොකද තමන්ගේ තියෙන සංස්කෘතිය, තමන්ගේ තියෙන දේවල් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා මේගොල්ලෝ හරි ආඩම්බරයෙන් කතා කර. ඇයි අපිට ඒක බැරි? අපි ලාංකිකයෝ වශයෙන් අපිට තියෙනවා පුළුළු ඉතා ගැඹුරු ඉතිහාසයක උරුමකම් කියන සාක්ෂි සහිත ඉතිහාසය. ඉතින් මේ සාක්ෂි සහිත ඉතිහාසය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒක පුරාවිද්‍යාඥයවත් ඉතිහාසඥයවත් පමණක් නෙවෙයි, අපි හැමෝගෙම යුතුයකමක් අපි ආරක්ෂා කරන එක. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මොනවද මේ පුරාවිද්‍යාවේ තියෙන ප්‍රධාන අරමුණු කියන එක අපි කතා කරමු. පොදුවේ අපි හැමෝම දැනගන්න ඕනේ මේ දේවල්. ඉතින් අපි හැමෝම මේ දේවල් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න ඕනි. අපේ දේවල් අපි ආරක්ෂා කරන්න ඕනි. ඉතින් ඊළඟ එකෙන් අපි නැවත කොටසක් කතා කරමු. ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.